ආබාධිත රණවිරුවන් මේ මොහොතේ දැඩි අසීරුතාවයකට පත් වෙලා ඉන්නවා. අපේ රණවිරුවන් ආබාධිත තත්ත්වයට පත් උනේ දැඟලිල්ල වැඩි හින්දා නෙවෙයි, හොරකම් මැරකම් කරන්න ගිහිල්ලා නෙවෙයි. ඒ අය ආබාධිත තත්ත්වයට පත් උනේ තමන්ගේ ජීවිතයේ අවදානමට ලක් කරලා අපේ ජීවිත රැකදෙන්න යුද පිටියට ගිය නිසා. ඒ නිසා මේ මහා පොළොවේ හුස්ම ගන්න සෑම මිනිසෙකුටම සදාචාරාත්මක යුතුයකමක් තියෙනවා. රණවිරුවාගේ සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන්, රණවිරුවා රැකබලා ගැනීම වෙනුවෙන් අවධානය යොමු කරන්න. මේ වගකීම අපි හැමෝම වෙනුවෙන් ඉටු කරන්න තමයි අපි ආණ්ඩුවක් පත් කළ තියෙන්නේ. මුත අවාසනාවට ආබාධිත වෙච්ච රණවිරුවාගේ ප්‍රතිකාර සඳහා ආණ්ඩුව නිසි අවධානය යොමු කරලා නැහැ. පෞගේ සති කිහිපෙම ආබාධිත රණවිරුවන් අපිව අමතමින් කිව්වා හමුදා රෝහලේ දැවැන්ත ඖෂධ හිගයක් ඇති වෙලා තිබෙනවා කියලා. ඒ අය රෝහලට ගියාම තමන්ගේ ආබාධ වලට, ඒ ආබාධ සදාකාලික ආබාධ, ජීවිත කාලය පුරා ඖෂධ ලබා ගත යුතු ආබාධ, ඒ නිසා දැවැන්ත මුදලක් ඒ අයට ප්‍රතිකාර සඳහා වෙන් කරගන්න වෙනවා. ඒකයි කියලා විශේෂ දීමනාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ රණවිරුවන් යුදාමුදා රෝහලට ගිහිල්ලා ඖෂධ ගන්න ගියාම ඒ අයට කියනවා අවශ්‍ය ප්‍රතිකා ඖෂධ වර්ගයේ ලියලා කියනවා තව දින 14කින් එන්න, මේ වෙලාවේ ඖෂධ නිකුත් කරගන්න අමාරු. දින 14කින් ගියාම කියනවා තවත් දින 10කින් එන්න, තාම ඖෂධ ඇවිත් නැහැ. අවසානයේ මේ රණවිරුවන්ට සිදුවෙනවා අධික මිල ගණන් ගෙවමින් පෞද්ගලික උසුහල් වලින් මේ ඖෂධ මිල දී ගන්න. මම හිතන්නේ රණවිරුවන්ව හිරේ දානවා, රණවිරුවන්ට පහර දෙනවා, රණවිරුවන් මිනිමරුවන් ලෙස හඳුන්වමින් අපහාස කරනවා. ඒ සියල්ල මැද ආබාධිත රණවිරුවාගේ තමන්ට සිදුණු තුවාලවලට ප්‍රතිකාර ගැනීමේ අයිතිය පවා මේ ආණ්ඩුව රණවිරුවාගෙන් උදුරාගෙනයි කියලා අපිට පේන්නේ. ඒ නිසා රටේ සේනාධිනායකතුමන් විදියට අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම මේ ගැන අවධානය යොමු කරලා යුද හමුදා රෝහලේ ඇති වෙලා තියෙන ඖෂධ හිගයට පිළියම් යොදන්න කියලා.